අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එක පටන් ගත්ත දවසේ ඉඳලා බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තමයි අද මම ඉටු කරන්නේ. අද මම ගෞරවනීය භික්ෂුන් වහන්සේලා 19කට සුදුසු දාන මෙනුවක් සකස් කරගන්න හැටි ඔයාලට කියලා දෙනවා. විශේෂයෙන්ම නිර්මාංශ පෝෂදායේ කෘතිම රසකාරක දාන නැතුව හදපු දාන මෙනුවක්. වර්තමානයේ බෝනවන රෝගවලින් පීඩාවට පත්වන භික්ෂුන් වහන්සේලා සිටිනවා නම් අපි දින මේ ආහාර වේල උන්වහන්සේලාව සුවපත් කරන්න ඉතාමත් ගුණදායක වෙනවා. ඒ නිසා උන්වහන්සේලා ගැන හිතලා මේ ආහාර වේල සකස් කරන්න. විශේෂයෙන්ම ලුණු දාන එක ගැන පරිස්සම් වෙන්න. මොකද අධිරුධිර පීඩනය ඇති වෙන්න ඒකෙවේ හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ අනේකට ලුණු එක හේතුවක් වෙනවා. විශේෂයෙන්ම සාංගික දානයක් දෙනකොට ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් සංසුන්ව මේ ආහාර වේල සකස් කරන්න. මම අද ඔයාලට කොටා ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක බලලා මේකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක හැකිතාක් මේ වීඩියෝ එක WhatsApp, Facebook, Twitter, Gmail මේ හැම ක්‍රමයකින්ම ෂෙයා කරන්න. ඒ වගේමයි මේ දාන මෙනු එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. අද මේ සාංගික දානය සඳහා උයපු ආහාර වර්ග මීට කලින් මම වෙනම වීඩියෝ වල කරලා තියෙනවා. මං ඒවා එකින් එක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන පොලිස් මාළුව පොඩි පොලිස් ගෙඩි එකමාරයි, ලොකු ඒවා නම් එකක් ඇති. පොලිස් රෙසිපීස් අපේ අම්මා channel එකේ හතරක් තියෙනවා. කැමති එකක් හොයාගන්න. මේ තියෙන මම සති දෙකකට කලින් පොලිස් කට්ටත් එක්ක උයලා තම්බල උයපු ක්‍රමය. මේ ක්‍රමයට උයනවා නම් ගොඩක් හොඳයි. මේ තියෙන්නේ අන්නාසි කරිය. පළතුරු වලත් සීනි තියෙනවනේ. පළතුරු වල සීනි ගතිය අඩු කරන්න මේ විදිහට උන්වහන්සේලාට උයල පිළිගන්න උනවා නම් ගොඩක් හොඳයි. අන්නාසි කරිස් දෙකක් අපේ අම්මා channel එකේ තියෙනවා. කැමති විදියක් උයලා අරගන්න. අද මං හැදුවේ පොල් කිරි දාන්න නැතුව හදන අන්නාසි කරිය. මේ තියෙන්නේ හිඳින්න උයපු පරිප්පු කරිය. පරිප්පු කියන්නේ ධාන්‍ය වර්ගයක්නේ. ඒ නිසා මේකත් මේ දානෙට ගැලපෙනවා. පරිප්පු වර්ගත් මම පොල් කිරි දාලා පොල් කිරි නැතිව එක එක ක්‍රමයට හදලා තියෙනවා. නිමිති දාලා උයලා තියෙනවා, වම්බොටු දාලා උයලා තියෙනවා, ඒ වගේම චව් චව් වලට දාලා උයලා තියෙනවා, ඒ වගේම කිරි දාලා කිරි නැතිව තෙම්පරාදුවට විවිධ ක්‍රමවලට පරිප්පු උයලා තිනවා. හැමදාම එකම විදියට දාන පිළිගන්නන් නැතුව පරිප්පුත් එක එක ක්‍රමයට උයලා පිළිගන්නන්න පුළුවන්. ඊළඟට මම අද පට්ටක්ක උයලා තිනවා. මේක උයලා තින්නේ මෙන්න මේ රෙසිපියේ ක්‍රමයට. හරිම රසයි. කන්න කන්න ආස හිතන විදියටයි මේ රෙසිපිය උයලා තින්නේ. වට්ටක කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියා කරන, ආහාර දිරවන්න උදව් කරන එළවලු වර්ගයක්. ඒ වගේමයි ශරීරයට ඉක්මනින් ශක්තිය ලබා දෙන ආහාරයක්. මේ තියෙන්නේ කජු මාළුව. කජු කියන්නේ ප්‍රෝටීන් අධික ආහාරයක්නේ. මස් මාංශ නැති අයට නිර්මාංශක එකක් නිසා මස් මාංශ වෙනුවට ප්‍රෝටීන් ගන්න හොඳ ආහාරයක්. මේ කජු අවන් ටෝස්ට් කජු නෙමේ, අමු කජු. රසම රස පළතුරු ගහ කජු පූලං. ඉතින් මේකෙන් ලැබෙන මේ කජු කෙඩිය කොයිතරම් ප්‍රයෝජනවත්ද? අද මම රතුපත් කිලෝ දෙකක් කිව්වා. මෙච්චරක් නම් වැඩි. ඉතින් ඒ වුණාට මම ටිකක් වැඩිපුරේ ඉව්වා. මම සාමාන්‍යයෙන් අපේ ගෙදර රතු තඹ පුහල් තමයි කන්නේ. ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට රතු කැකුළු හාල් බත් උයන හැටි කියලා දෙන්නම්. තව මේකට අනිවාර්යයෙන්ම මැල්ලුමක් තියෙනවා නම් හොඳයි. මම පාන්දර 3ට නැගිටලා සේරම මගේ අත් දෙකෙන් තමයි ඉුවේ. අනිත් එක උයලා ටිකක් දුරකට තමයි ගෙනියන්න තිබුණේ. ඒ නිසා මැල්ලුම හදන්න වෙලා මදි වුණා. මෙතන මැල්ලුම් රෙසිපීස් ගොඩාරියක් තියෙනවා. අනිවාර්යයෙන්ම තෙබුකොළ මැල්ලුම, ගොටුකොළ මැල්ලුම, පැෂන් ෆ්‍රූට් කොළ මැල්ලුම, කෝවක්ක මැල්ලුම, මේවා රුධිරයේ සීනි පාලනය කරන, කොලෙස්ටරෝල් පාලනය කරන විශේෂ කොළ මැල්ලුම් වර්ග. ඒ නිසා මේ හතර විශේෂයෙන්ම හිතලා මේවෙන් එකක් මේකට එකතු කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම්
Subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. විශේෂ දෙයක් කියන්න ඕනේ අපේ අම්මා channel එක කිසිම දවසක කෘතිම රසකාරක සෝස් වර්ග දාලා කිසිම කෑමක් උයන්නේ නැහැ. ඒ වගේමයි මේ වගේ දාන menu එකක් හදනකොට ලුණු දානකොට පරිස්සමෙන් ලුණු එකතු කරන්න. විශේෂයෙන්ම ලුණු වැඩිවීම අතිරුධිර පීඩනයට බලපානවා. මාර්තු 8 වෙනිදා ඉඳලා 14 වෙනිදා දක්වා ලුණු ආහාරයට ගැනීම ප්‍රමාණය පිළිබඳව දැනුවත් කිරීමේ සතියක් ජාත්‍යන්තර වශයෙන් තිබුණා. ඒ පිළිබඳව මම විශේෂ වීඩියෝ එකක් කළා. ගොඩක් දෙනෙක් දැකලා තිබුණ නැහැ. මේක අනිවාර්යයෙන්ම බලලා මේ ගැන දැනුවත් වෙන්න. අද මම මේ ඉදිරිපත් කළේ පළමුවෙනි නිර්මාංශික දාන මෙනු එකයි. මේ විදිහට මම දීපු තවත් දාන මෙනු එක ඔයාලට ඉදිරියේදී පෙන්වන්නම්. ඒ වගේමයි ඔයත් දාන මෙනු එකක් හිතට කට්ටියක් එක්ක අහුවිලා හදනවා නම් හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක අපේ අම්මා Facebook fan page එකට share කරන්න. Facebook fan page එකේ link එක වීඩියෝ එකට තියෙනවා. මේ වගේ අපේ අම්මා channel එකේ ගමේ ක්‍රමයට හදන recipes ගොඩාරියක් තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට ඩැන්චිනි තලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ phone එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා click කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. ආයුබෝවන්.